සුබ දවසක් ඔයාලා හැමෝටම. අද හදන්න ලෑස්ති වෙන්නේ හරිම ලේසියෙන් බබාගේ බර වැඩි කරගන්න පුළුවන් හුඟක් ගුණදායක බත් එකක්. මේ බත් එක ඔයගලන්ට අවුරුදුට අඩු බබාලටත් දෙන්න පුළුවන් ප්‍රධාන වේල් වලට. ඉතින් ඔයාලා තාමත් බබාට කැම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. මුලින්ම pan එක ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික හොඳට රත් වුණාම තලාගත්ත ඉඟුරු සුදු ලුණු හීනිවට කපාගත්තු කරපිංච මේ දේවල් ටික තෙම්පරාදු කරගන්නවා. දැන් එකතු කරගන්නවා හීනිවට කපාගත්තු ලුණු ටිකකුත්. මේ දේවල් ටික මේ විදිහට තෙම්පරාදු වෙන අතරතුර තඹලා පොඩි කරගත්තු අල ගෙඩියකුත් මේකට දාලා හොඳට තෙම්පරාදු කරගන්නවා. මේ තෙම්පරාදුවට මම එකතු කරගන්නවා රස අණුව ලුණු, ගම්මිරිස් කුඩු චුට්ටක්, කහ කුඩු චුට්ටක්, ඒ වගේම අමු 3-5 ටිකක්. දැන් මේ දේවල් හොඳට කලවම් කරගන්න. දැන් අපිට ඕන වෙනවා උකු පොල් කිරි ටිකක්. උකු පොල් කිරි ටිකක් මේකට දාලා හොඳට කලවම් කරගන්න. අපි එකතු කරගත්තු පොල් කිරි ටික මේ විදිහට හොඳට බුබුලු දාලා උතුරනකොට බබා කන ප්‍රමාණයට උයාගත්තු බත් ටිකක් එකතු කරගන්න. බත් ටික හොඳට මේ මිශ්‍රණයත් එක්ක කලවම් කර ගන්න ඕන. බත් ටික හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ විනාඩි 5ක් විතර අඩු ගින්දරේ ලිපේ තියලා ගන්න. අවසානයේදී අපිට පුළුවන් කැමති ඕනම පලා වර්ගයක් මේ බත් එකට එකතු කරගන්න. මම හීනුවට කපාගත්තු ලීක්ස් කොළ ටිකක් දා ගන්නවා. දැන් මම මේ රසම රස බත් එක හදාගෙන ඉවරයි. මේ බත් එක කනකොට බබාට රසට හැපෙන්න තඹගත්තු අල ගෙඩියක් මේ විදිහට පොඩි කොටු කපලා ලුණු ටිකක් මිරිස් කුඩු චුට්ටක් දාලා මේ විදිහට රන්නන් පාට වෙනකල් බෙදලා අරගෙන තියෙනවා. මේ ටිකත් බත් එකට එකතු කරගන්නවා. ඉතින් මේ බත් එකත් එක්ක හොඳටම ගැලපෙන අනික් දේ තමයි තඹගත්තු බිත්තරයක්. මේ දේවල් ටික එකතු කරගත්තාම මේ බත් එක හරිම රසයි. මේ විදිහට හදාගත්තු බත් එකක් ඔයගලන්ට බබාගේ ප්‍රධාන වේලට හදලා දෙන්න පුළුවන්. හරිම රසයි, හුඟක් ගුණදායකයි, ඒ වගේම හරි ලේසියෙන් බබාගේ බර වැඩි කරගන්නත් පුළුවන්. අවුරුද්දට අඩු බබෙක්ට දෙනකොට මේ බත් එකට ලුණු එකතු කරගන්න එපා. ලුණු එකතු කරගන්න නැතුව මේ විදිහටම මේ බත් එක බබාට හදලා දෙන්න පුළුවන්. මාස 9, 10 වගේ පහුණ බබෙක්ට ඔයගලන්ට පුළුවන් මේ විදිහට හදාගත්තු බත් එකක් හොඳට අනලා හපලා කන්න පුළුවන් බබෙක්ට නම් කෑමට දෙන්න. ඉතින් මේ බත් එක බබාලට විතරක් නෙමෙයි ගෙදර හැමෝටම රස බලන්න පුළුවන් දේ බත් එකක්. ගෙදර හැමෝටම හදා ගන්නවා නම් ලොකු අයට කන්න පොඩ්ඩක් සැරට මොනා හරි හදාගත්තා නම් වෙන මුකුත් ඕනේ නැහැ. මේ විදිහට බත් එක හදලා ලොකු අයටත් රස බලන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලොත් මේ විදිහට රසම රස අල බත් එකක් හදලා බලන්න. අපි අලුත් වීඩියෝ එකදී ආය දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.